පිටියේ පන්දු රකින්න නොමැති හිඩස් හඳුනා ගැනීම, කඩුළු අතර වේගයෙන් ධාවනය, විශාල පහරවල් එල්ල කළ යුතු වේලාව සහ ස්ථාන හඳුනා ගැනීම ඔහුගේ සාර්ථකත්වයට කාවැදී තිබුණා. ESPN ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට අනුව මයිකල් බෙවන් කියන චරිතය හැඳින්වෙන්නේ එහෙමයි. මම අසංක හදිරම් පෑල මේ ඇසිලිසි චරිතාවලිය. එක් දින ක්‍රිකට් ක්‍රීඩා රටාව වෘත්තීය මට්ටමට පැමිණියේ 1990 දශකයේදී. එවනතෙක් පිතිකරණ ලැයිස්තුවේ එක් එක් පිතිකරුවන්ට නියමිත රාජකාරි ගැන පැහැදිලිතාවයක් තිබුණේ නැහැ. එහෙත් 1996 ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ජයග්‍රහණයත් සමග එක් දින ක්‍රිකට් ගැන වෙනස්ම කෝණයකින් බැලීමේ අවස්ථාව ක්‍රිකට් ලෝකයට ලැබුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඉදිරිපත් කළ නව්‍යතා නිසයි. එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග දක්ෂ ලෙස තරඟ අවසන් කරන්නේක්. ඉන්පසුව එක් එක් පිතිකරුට සහ පන්දු යවන්නාට වෙනස් වෙනස් රාජකාරි ලබා දෙමින් ඉන් ඉහළම ප්‍රයෝජනය ලැබුවේ 1999 සිට 2007 වසර දක්වාම ක්‍රිකට් ලොව ආධිපත්‍ය පැතිර වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි. ඉන් ලෝක කුසලාන දෙකක්ම දිනාගත් කණ්ඩායම් වලට නවතම විශේෂාංගයක් එක් කළ නොදැවි තරඟ අවසන් කරන්න තමයි මයිකල් බෙවන්. ඔස්ට්‍රේලියාවේ කැන්බරාහි උපත ලද මයිකල් ග්වයිල් බෙවන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නට පටන් ගත් මුල් කාලයේ සිටම සංවිධානගත පුහුණුව ලැබීමට තරම් වාසනාවන්ත වූ අයෙක්. මුලින්ම වේගපන්දු යවන්නෙකු ලෙස ක්‍රිකට් ක්‍රීඩා කළ මයිකල් බෙවන් වයස අවුරුදු 16 පමණ පිතිකරණයට යොමු වුණේ ඔහුට ඇති වූ කොන්දේ ආබාධයක් නිසයි. තම පළාතේ ක්‍රිකට් සංගමය මගින් පැවැත්වූ නොයෙක් පුහුණු වැඩසටහන් වලට සහභාගී වූ බෙවන් පසුව ඇඩිලේඩ්හි ජාතික ක්‍රිකට් අකඩමිය වෙත බඳවා ගත්තා. එහිදී ඔහු වසරක පුහුණුවක් ලැබුවා. කුඩා කාලයේ සිටම ලද සංවිධානාත්මක පුහුණුව නිසා ඕස්ට්‍රේලියානු දේශීය තලයේදී ඔහු ශක්තිමත් මනසක් සහිත පිතිකරුවෙකු වුණා. ඇඟපතින් විශාල ක්‍රීඩකයෙකු නොවුනත් විශාල පහරවල් එල්ල කිරීමේ තාක්ෂණය ඔහු සතු වුණා. පසුව ඔහු නිව් සවුත් වේල්ස් බ්ලූස් කණ්ඩායමට තෝරාගත්තා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් දැවැන්තයෙකු වන ඇලන් බෝඩර් ක්‍රිකට් දිවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව 23 හැවිරිදි මයිකල් බෙවන්ව ඕස්ට්‍රේලියානු සංචිතය වෙත තෝරාගත්තා. එය ආධුනිකයෙකු ඔහු මතට විශාල කාර්යභාරයක් පැවරුවා. බෙවන්ව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මුලින්ම කැඳවන්නේ 1994-95 තරඟවාරයේ ඕස්ට්‍රේලේෂියා ක්‍රිකට් තරගාවලිය සඳහායි. ශ්‍රී ලංකාවට එරෙහිව ඔහු සිය මංගල එක්දින තරගයේ ක්‍රීඩා කළා. එහෙත් ඔහු පිතිකරණයේ යෙදුනේ නැහැ. නවසීලන්තයට එරෙහිව පැවති බෙවන්ගේ දෙවැනි එක්දින තරගයේදී ඕස්ට්‍රේලියාව ලකුණු 208 ඉලක්කයක් හඹා යමින් සිටියා. ඕස්ට්‍රේලියාවේ පළමු කඩුලු දෙක ලකුණු 123 බිඳ වැටුණා. බෙවන් පිටියට පිවිසුණා. එතැන් සිට නොදැවි ලකුණු 39ක් ලබාගත් බෙවන් තරගය ජයගැනීම දක්වා ඕස්ට්‍රේලියාව රැගෙන ගියා. ජාත්‍යන්තර එක්දින තරගයකදී පන්දුවට පහර දුන් පළමු අවස්ථාවේදීම නොදැවි ඉනිම අවසන් කරන්නා ලෙස බෙවන් තම රාජකාරිය ඉටු කළා. මීළඟට නවක ක්‍රීඩක බෙවන් ඇතුළු ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයක නිරත වුණා. එහි පළමු තරගයේ පළමු ඉනිමේදී බෙවන් නොදැවි ලකුණු 47ක් වාර්තා කළා. තරගයේ පන්දුවාර සියල්ල උපයෝගී කොට ගනිමින් ක්‍රීඩා කිරීමේ ඔහුගේ හැකියාව එහිදීත් කැපී පෙනුණා. පසුව තුන්කොන් තරගාවලියක් සඳහා පාකිස්තානය බලාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති පළමු තරගයේදී පළමු ඉනිමේදීම කඩුලු 5කට ලකුණු 160ක් ලබා සිටියා. එහෙත් ඉනිම අවසන් වන තෙක් පිටියේ රැඳී සිටි බෙවන් පන්දු 31කදී නොදැවී ලකුණු 36ක් වාර්තා කරමින් ලකුණු 208ක් දක්වා තම කණ්ඩායම රැගෙන ගියා. ඕස්ට්‍රේලියාව ලකුණු 22කින් තරගය ජයගත්තා. එම තුන්කොන් තරගාවලියේ අවසන් තරගයේදී බෙවන් සිය මංගල එක්දින අර්ධශතකය වාර්තා කළේත් නොදැවුණු ඉනිමකින්. ලකුණු 191කට කඩුලු 4ක් දැවී තිබූ මොහොතේ පිටියට පිවිස පන්දු 42ක් තුල වාර්තා කළ බෙවන්ගේ නොදැවුණු ලකුණු 53 නිසා ඕස්ට්‍රේලියාව කඩුලු 5කට ලකුණු 269ක් වාර්තා කළා. ඔවුන්ම තරගයේ ජයගත්තේ ලකුණු 64කින්. එසේ තම පළමු එක්දින ඉනිම් 10 අවසන් වන විටම පමණක් බෙවන් ඕස්ට්‍රේලියානු පිතිකරණ ලැයිස්තුව තුලසිය වැදගත්කම තහවුරු කොට තිබුණා. ඒ නොදැවි ඉනිම අවසන් කරමින් කණ්ඩායමේ ජයග්‍රහණයට අවශ්‍යම ලකුණු වාර්තා කර දෙන පිතිකරුවා ලෙසයි. බෙවන්ගේ ටෙස්ට් ක්‍රිකට් සම්ප්‍රාප්තිය සිදුවුනෙත් 1994 වසරේදීමයි. පාකිස්තානයට එරෙහිව සිය මංගල ටෙස්ට් ඉනිමේදීම ලකුණු 82ක් වාර්තා කළ ඔහු තුන්වැනි ඉනිමේදී ලකුණු 70කුත් සිව්වැනි ඉනිමේදී ලකුණු 91කුත් වාර්තා කළා. එහෙත් එතැන් සිට ටෙස්ට් පිටියේදී දස්කම් දැක්වීමට අපහසු වීමත් වෙනත් ටෙස්ට් පිතිකරුවන් ඕස්ට්‍රේලියාව සතුවීමත් නිසා 1998 වසරෙන් පසුව ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළේ නැහැ. කෙසේ වෙතත් එක්දින පිටියේදී ඔහු නොකඩවාම දැකිය හැකි වුණා. බෙවන්ගේ එක්දින ක්‍රිකට් දිවියේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වුණේ 1995-96 බෙන්සන් ඇන් හෙජස් ක්‍රිකට් තරගාවලියයි. ශ්‍රී ලංකාව,
බටහිර ඉන්දිය කොදෙව් දූපත් සහ ඕස්ට්‍රේලියාව එහිදී තරඟ වැදුණු අතර ඕස්ට්‍රේලියාව තමන් ක්‍රීඩා කළ පළමු තරඟ හතරම ජය ගත්තා. ඒ තරඟ සියල්ලේදීම බෙවන් ක්‍රීඩා කළේ නොදෙවි. ඒත් ඉන් විශේෂිතම ඉනිම වුණේ බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව ක්‍රීඩා කළ සිව්වැනි තරඟයේ ඉනිමයි. එහිදී බෙවන් නොදෙවි ලකුණු 78ක් වාර්තා කළේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින්. ඒ ඉනිම ඔබට මතකද? තරඟේ පන්දු අර 43කට සීමා වූ එකක්. ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය සඳහා ලකුණු 172ක පහසු ඉලක්කයක් හිමි වුණත් කර්ට්ලි ඇම්බ්‍රෝස්, කර්ට්නි වෝල්ෂ්, ඔටිස් ගිබ්සන් වැනි වේග පන්දු යවන්නන් කොදෙව්වන් සතු වුණා. ඕස්ට්‍රේලියාවේ මුල් පෙළ කඩුලු 6ම ලකුණු 38ක් තුල දැවී ගියා. ඒත් පිටිය මත නොසැලී සිටි බෙවන් යන් හීලි සමග එක්ව ඉනිම ගොඩනගමින් සිටියේදී හීලි දැවී ගියා. ලකුණු පූර්ව දිස්ුනේ 78කට කඩුලු 7ක් වශයෙන්. ඒ වන විටත් ඔවුන් සිටියේ ජයග්‍රහණයට ලකුණු 99ක් පිටුපසින්. අනෙක් අන්තයේ කුමක් සිදු වුණත් බෙවන් ඥානාන්විතව පිත්ත හසුරුවමින් ඉලක්කය ආසන්නයට පැමිණියා. එක් අවස්ථාවකදී රොජර් හාපර් පන්දු යවමින් සිට බෙවන්ගේ උඩ පන්දුවක් රැකගත් බව පැවසුවා. බෙවන් පිතිකර්ණ සීමාව මත නොසෙල්වී සිටියා. කොදෙව්වන් කඩුල්ල ලබා ගැනීමේ සතුට සමරමින් සිටියා. පසුව වීඩියෝ දර්ශන පිරික්සීමේදී පෙනී ගියේ පන්දුව පොළවේ ස්පර්ශ වූ බවයි. එය පිතිකරණයේදී බෙවන්ගේ අවධානය ගැන මැනවින් කියා පානවා. ඒ වන විට ඕස්ට්‍රේලියානුවන් පන්දු වාර 42යි පන්දු 4කදී කඩුලු 9කට ලකුණු 169ක් ලබා සිටියා. ජයග්‍රහණය සඳහා අවසන් පන්දු දෙකේදී 4 පාරක් වාර්තා කිරීම අනිවාර්ය වුණා. ඉන් පළමු පන්දුව නිලකුණු පන්දුවක් වූ නිසා අවසන් පන්දුවට ලකුණු 4ක් අවශ්‍ය වුණා. ඒත් ඉනිමේ අවසන් පන්දුවට විනිසුරුට ඉහලින් 4 පාරක් එල්ල කළ බෙවන් සිහිනයක්ව තිබූ ජයක් යථාර්ථයක් බවට පත් කළා. එය මයිකල් බෙවන් විසින් එක් දින තරඟ අවසන් කරන්නාගේ කාර්ය ලොව හමුවේ තැබූ විශේෂ ඉනිමක්. බෙන්සන් ඇන් හෙජස් තරඟ වලියේ ඉනිම 10කදී මයිකල් බෙවන් දැවීගේ අවස්ථා 2කදී පමණයි. ඉනිම 8කදීම නොදැවි ක්‍රීඩා කළ ඔහු අර්ධශතක 3ක්ද වාර්තා කළා. එය එක් දින ක්‍රිකට් පිතිකරණයේ නව මානයක් විවර කළා. ඕස්ට්‍රේලියාව එම තරඟාවලියේ ශූරයන් වුණා. පසුව 1996 ලෝක කුසලාන තරඟාවලිය නියෝජනය කිරීමේ වරම බෙවන් හට හිමි වුණා. එහි අවසන් මහා තරඟයේදී පළමු ඉනිමේදී ලකුණු 205කට කඩුලු 7ක් දැවී තිබූ ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 241ක් දක්වා ඔසවා තැබුවේද නොදැවි ලකුණු 36ක් වාර්තා කළ මයිකල් බෙවන් යන බව එතරම් කතාබහට ලක් නොවන කාරණයක්. මැදපෙලින් පිටියට පැමිණ නොදැවි ක්‍රීඩා කරමින් අති දක්ෂ ලෙස ඉනිම අවසන් කළ බෙවන් අර්ධශතක කෙතරම් ලබා ගත්තත් පිතිකර්ණයේ දීමට ලැබෙන පන්දු වාර ගණන සීමිත වීමත් ඔහුට ක්‍රීඩා කරන්නට ලැබෙන පීඩනකාරී අවස්ථාවන්වල බහුලභාවය නිසාත් එක් දින ශතකයක් වාර්තා කළේ ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණ වසර දෙකකුත් ඉක්ම ගිය පසුවයි. 1998 දී ඉන්දියාවට එරෙහිව ෂාජා ක්‍රීඩාංගණය මතදී බෙවන් නොදැවී සිය මංගල ශතකය වාර්තා කළේ ලකුණු 87කට කඩුලු 3ක් දැවී ගිය ඉනිමක් ලකුණු 284ක් දක්වා රැගෙන යමින්. එකල ඔහුගේ එක් දින ඉනිමක ලකුණු සාමාන්‍ය ලකුණු 60ටත් ඉහළින් තිබීම ප්‍රේක්ෂකයන් මවිත කරන්නක් වුණා. 1999 ලෝක කුසලාන ශූරයන් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අංක 5 ස්ථානයේ සිට ඉනිම අවසන් කරමින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ බෙවන් නොදැවුණු ඉනිම් දෙකක්ද සමගින් අර්ධශතක දෙකක්ද වාර්තා කළා. 2000 වසරේදී ආසියානු ක්‍රීඩකයින් සහ ලොව අනෙකුත් ක්‍රීඩකයින් අතර බංග්ලාදේශයේ ඩකා නුවරදී ප්‍රදර්ශන එක් දින තරඟයක් පැවැත්වුණා. ආසියානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දී ලකුණු 320ක් ලබා ගත්තා. ලෝක කණ්ඩායමට ලැබුණු ජයග්‍රහී ඉලක්කය 321ක්. ලකුණු 46කට ලෝක කණ්ඩායමේ කඩුලු දෙකක් මිද වැටී තිබුණා. එතැනදී පිටියට පිවිසි බෙවන් පන්දු 132කදී ලකුණු 185ක් වාර්තා කරමින් අගනායිනිමක් ක්‍රීඩා කළා. තරඟයේ අවසානයේදී ඔහු නොදැවී සිටියත් ආසියානු කණ්ඩායම එක් ලකුණකින් තරඟය ජයගත්තා. 2002 VB සීරීස් තරඟාවලියේදී නවසීලන්තයට එරෙහිව බෙවන් විසින් තවත් විශිෂ්ට ඉනිමක් ක්‍රියාත්මක වුණා. ලකුණු 246 ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 82කට කඩුලු 6ක් දැවී අසරණ තත්ත්වයක සිටියා. බෙවන් ඒ වන විට ලබා සිටියේ ලකුණු 6ක් පමණයි. එහෙත් පසුපෙළ පිතිකරුවන් සමගින් එක් වී ඒ වන විට අවශ්‍යව තිබූ ලකුණු 164 හඹාගිය බෙවන් නොදැවී ලකුණු 102ක් ලබාගෙන තරඟයේ ජයග්‍රාහීව අවසන් කළේ තරඟයේ අවසන් පන්දු වාරයේ පන්දු 3ක් පමණක් ඉතිරිව තිබියදී. 2003 ලෝක කුසලාන තරඟාවලිය වන විට ඔහුගේ දණ හිසේ වලලු කරේ සහ උකුල් ඇටේ ආබාධ තිබුණා. කාණ්ඩ තරඟ වටේ අවසන් තරගයේදී ඔහු එංගලන්තයට එරෙහිව පිතිකරණයට පිවිසෙන විට ඕස්ට්‍රේලියාව ලකුණු 48කට කඩුලු 4ක් දැවී අසරණව සිටියා. ඔවුන් හඹායමින් සිටියේ ලකුණු 204ක්. එහෙත් තම සුපුරුදු රාජකාරියට අත ගැසූ බෙවන් කෙමෙන් කෙමෙන් ඉනිම ගොඩ නැගුවා. ලකුණු 135ක් වන විටත් කඩුලු 7ක් දැවී තිබුණා. එතැන් සිට තමන් හා එක් වූ ඇන්ඩි බිකල් සමගින් අගනා සබඳතාවයක් ගොඩ නැගූ බෙවන් කඩුලු 2ක ජයකට ඕස්ට්‍රේලියාව රැගෙන ගියේ අවසන් පන්දු වාරයේදී. එහිදී බෙවන් නොදැවී ලකුණු 74ක් වාර්තා කළේ පන්දු 126කින්.
2004දී ශ්‍රී ලංකා සංචාරයක නිරත වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් බෙවන් එක් දින තරඟ තුනක් ක්‍රීඩා කළා. එහෙත් ඒවායේදී ඔහුගෙන් බලාපොරොත්තු වූ දස්කම් දක්නට ලැබුණේ නැහැ. එම තරඟාවලියෙන් පසුව බෙවන් යලි එක් දින ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කළේ නැහැ. කෙසේ වෙතත් 2004-2005 ෂෙෆීල්ඩ් ෂීල්ඩ් තරඟ වාරයේදී බෙවන් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 1464ක් වුණා. එය මේ වන විටත් ෂෙෆීල්ඩ් ෂීල්ඩ් තරඟාවලිය තරඟ වාරයකදී පිතිකරුවෙකු විසින් රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවයි. 2007 වසර දක්වා දේශීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා කළ බෙවන් ආබාධ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 36ක්. ක්‍රිකට් ක්‍රීඩාවේ අවසන් කරන්නා යන යෙදුම ලොව වටා ප්‍රසිද්ධ කිරීමට ප්‍රධාන හේතුවක් මෙන්ම 1994 සිට 2004 දක්වා එක්දින ජාත්‍යන්තර පිටියේ සිටි දක්ෂතම තරඟ අවසන් කරන්නා වුණේ මයිකල් බෙවන්. එමෙන්ම ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම එක්දින ක්‍රිකට් කණ්ඩායමේ අවසන් කරන්නාගේ රාජකාරියට ඔහුව තෝරාගත්තා. දැනට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා නොකරන ටෙස්ට් ක්‍රීඩකයින් අතුරින් හොඳම එක්දින ලකුණු සාමාන්‍ය හිමි වැත්තේ බෙවන් හටයි. ඔහු ලෝක කුසලාන අවසන් මහා තරග තුනකට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 11 කෙනෙක්. ඔහු ලෝක කුසලාන දෙකක සාඩම්බර හිමිකරුවෙක්. වර්ණ ගැන්වුණු නිලෑදුම් සහිතව ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු විසින් පුද කළ කලාත්මක ඉනිම් සිහි කරමින් පිජාමා පිකාසෝ යන නම ඔහුට පටබැඳී තිබෙනවා. පිතිකරුවෙකුට අමතරව ඔහු දුර්ලභ චෛනමන් පන්දුයවන්නෙක්. අවශ්‍ය අවස්ථාවල සබඳතා බිඳ හෙලීමෙන් ඔහු පන්දුයවන්නෙකු ලෙසත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දායක වුණා. 1996 බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරගයකදී ඔහු කඩුලු 10 දශකමක්ද දක්වා තිබෙනවා. 2007දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඔහු ඉන්දියන් ක්‍රිකට් ලීග් නම් වූ තරඟාවලියේ ක්‍රීඩා කළා. එමෙන්ම චෙන්නයි සුපර් ස්ටාර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කළා. එක්දින ක්‍රිකට් පුරාවෘත්තයක් වුවත් නිහඬ ජීවිතයක් ගත කරන මයිකල් බෙවන් ක්‍රිකට් ඉතිහාසයට අවසන් කරන්නා නමින් නව රාජකාරියක් එක්කල දුර්ලභ ගණයේ තරඟ අවසන් කරන්නෙක්. මයිකල් බෙවන්ගේ පිතිකරණයේ විශේෂත්වය වුණේ කල්මැනීම, පන්දු ස්ථානගත කිරීම, එක ලකුණ දෙක නිතර ලබා ගැනීම සහ ඉවසීමයි. මේවා තරඟ අවසන් කරන්නෙකුට අනිවාර්ය අංග. හමුවෙමු මීළඟ වැඩසටහනේ. මේ ඇසිදිසි. තව ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න thepaparai.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.